පන්නුතු මම දැන්නවා ඔබ හැම දෙනාම වාදදුව තල්පිට්ටිය ගමේ ඉඳලා ඒ වගේම රටේ විවිධ තැන්වල ඉනඥාතින් ඒ වගේම මෙල්බර්න් ඔස්ට්‍රලියාවේමිල් බර්න් හි සිට මනෝජ් රොජ්ජුගු මහත්මයා සහෝදරය ඇතුළු හැම දෙනාම, මේ ධර්මදේශන සඳහා සූදනම් වෙන්න ස්ත්‍රෝණය කිරීම සඳහා සූධානමින් සිටින බව. එවගේම වාදුව තල්පිටිය විහාරස්ථානය නිකරේඥාන තිලක හාමු දුරුව උන්වහන්සෙත් කතා කළ සමට උන්වහන්සේත් මේ ධර්ම දේශනාව හනම ඇති. ඉතින් අපි අපි එකනෙකා මුහුණ දකිනෙ නැති වනත් අපි සියලු දෙනාම දන්නවා. සජීවී ලෙස මේ අවස්ථාවේදී ධර්ම දේශනාව පැවැත්වෙන බව. ඒ වගේම ප්‍රධීප්තුශාර රෝද්ජගුව මහත්මය සිහිපත් කරමින් එතුමා අභව ප්‍රාප්ත වෙලා වසර ගතවීම පෙපරවාරි හතරවෙනි දට යෙදිල තිබුණ එතකොට පෙපරවාරි හතරවෙනිද ලංකාවේත් වාදදුව ඇතුළු ප්‍රදේශවල ඒ මහගෙදර ගේ විහාරස්ථානයේ පින්කම් සිද්ධ වුණ ඒවගේම මෙල්බර්න් හි වාසය කරනේ සහෝදරය විසුණුත් පින්කම් සිද්ධ කළ එතකොට හතරවෙනිදාම මේ විදිහට සජීවී ධර්මදේශනාව කරනග්‍රියක් අපහසු නිසා මටත් පහසුවන විදිහට අද දිනයට මේ ධර්මදේශනාව ජෝතාක ඇත්තා. ඉතින් අපි ධර්මදේශනාව ආරම්භකිරින් වසයෙන් පන්සිල් සමාදන් වෙලා අපි මේ ධර්මදේශනාව ආරම්භ කරමු. එනිසා අපි එකිනකා ඇත හිටියත් මහිතනව අපි පන්සිල් අරගෙන මේ ධර්මදේශනාව කරනය එක විශේෂයෙන්මයි මවට සහනයක් වෙයි ධර්මදේශනාවක් කෙරෙන ආකාරයටම මේ කටයුත්ත සිද්ධ කරන එක එනිසා අපි නමස්කාරය කියන්න පන්සිල් සමාධන්වීම සඳහා. බුද්හං සරනංගච්ඡාමි ධම්මන් සරනංගච්ඡමි සංහං සරනංගච්ඡමි දුතියම්පි බුද්ධන් සරනංගච්ඡමි දතියම්පි දම්මන් සැරනංගච්ඡාමි දතියම්පි සංහං සරනංගච්ඡාමි තතියම්පි බුද්ධන් සරනංගච්ඡාමි තතියම්පි ධම්මං සරනංගච්චහාමි තතියම්පි සංහන්සරනංගච්චාමි පානාතිපාතා වේරමනි සික්खा පදං සමාධයාමි අදිින්නාදානාවරමනී සික්खाාපදං සමාධයාමි කාමේ සුමිච්චාචාරාවරමනී සික්ඛාපදං සමාධයාමි මුසාවාදාවරමනී සික්खाපදං සමාධයාමි සුරාමේරය මජ්ජ පමාදට්ටානාවේර මනී සෙක්කාපදන් සමාධයාමි හොදයි කරුණික පින්වතුනේ අද දවසේ ඔබ හැම කෙනෙක්ම මේ විදිහට තම තමන්ග නිවෙස්වල ඉඳලා සමහරිට දුර බැහැර රට වලඉඳලා. ත් එකම වෙලාවෙේ සාමූහිකව එකතු වෙන්නේ තමන්ගේ තමන් ඉතාම ආදරය කරපු තමන්ගේ පුතා තමන්ගේ වැඩිමහල් සහෝදරයා එමනට තමන්ගේ සම්බන්ධය අනුව සහෝදරයා සිහිපත් කරලා එතුමා වෙනුවෙන් පින් අනුමෝදන් කරන සිහිපත් කරලා ගුණ සමරණ ඔහු සම්බන්ධ මත්තක නැවතා අලුත් කරගෙන අප කරන හැම යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක් හැටියට එතුමාගේ භවය සැපදායක සතුටුදායක දුකින් තොර වේදනාවෙන් තොර සුව පත් වූ එකක් වෙන්න කියන සිතිවිල්ල සාමූහිකවගොට නගාගෙන එතුමා සිහි පත්කිරීම අරමුණු කරගෙනයි මේ විදිහයට අපි හැම දෙනාම එකතු වෙන්න. සාමාන්‍යෙන් කෙනෙකු මියගිය හම එය තමයි මනුෂ්‍යයන්ට දරන්නම අමාරු වේදනාව තමන් සමඟ ඉන්න කෙනෙක් මියයනයක. එදකොට ඒ මියයාම බොහෝද කාලයක් ජීවත්වල පූර්නාශ ලබල අවරුදුහැත්තවක් කසුවක් වෙලා නම් මිය යන්නේ. එතනදී අපටයා නැතිවීමෙන් ඇතිවන වේදනාභක්ෂෝකයක් තිබුණ වනත් අපි හිතෙන් දන්නවා, වෙනකොට ක්‍රමයෙන් එයාගේ ජීවිතයේ අවසානයට පූර්ණයස ලබලා අවසානවීමට නියමිතයි කියලා අපි කවුරුත් සදාකාලිකව ජීවත් වන්නේ නැහැ කියලා. හැබැයි කෙනෙක් ඊට වඩා අඩු අයසක දී අභව ප්‍රාප්තවන්න යෙුදුනොත් ඒක මංහිතනවා අපි අපේක්ෂා කරණ දෙයක් නෙවෙයි බලාපොරොත්වෙන දෙයක් නෙවෙයි ඒ නිසා එවැනි අභභාවයකින් පස්සේ ඒ ළඟම ඉන්න අයට ඇති වන තුවාල වේදනාව ඉතාම බරපතලයි ගැඹුරුයි. එතකොට ඒ විදිහට එවැනි අභභාවයක් සිද්ධ වනාට පස්සේ. අපිට සෑහෙන්න අවශ්‍ය කරනවා සුව පත්වෙන්න, උදව් උපකාර සහ ඒ සුවපත්වීම සඳහාවන වැඩපිළිවෙලවල්. උබදැන්නවා කිසියම් කෙනෙක් අභවා ප්‍රාප්ත වනාට පස්සේ, එයින් ඇතිවන මානසික තැවුල සිත්පීඩාව සුවපත් කරලා එහෙම සිත්පීඩාවට පත්වුණු කට්ටිය, ඊට පස්සේ සුවපත් වූ ජනයා බවට පත් කරන ලොකු ප්‍රයත්නයක් බෞද්ධ සංස්කෘතිය තුළ තියෙනවා මේ ශ්‍රී ලංකාවේ. ඒ තමයි කෙනෙකුමිය ගියාට පස්සේ අපි පවුලේ අයක ඉපදෙනෙක එකතු වෙලා අහි අවසන් කටයුතු කරන්නේ නැහැ ඒ ඇරෙන්න්න පුළුවන් කමතියනවා නං මිස නැත්නම් අපි මල්චාලාවක තියලයේ කටයුත්ත කරන්නේ නැහැ ගෙදරට ගෙනයෙනවා ඉළඟට දවස්තුනක් පමණ දේහය තියාගන්නවා ඒ කාලය තුළ පවුලේ අයට අවස්ථාව ලැබෙනවා ඒ මියගියපු කෙනත් එක්ක දවස්තුනක් දේහය තියාගෙන ගත කරන්න. එතකොට එවිදිහට ඉන්න කොට දැන් අපි කියනවා දේහය තනි කරන්න හොඳ නැහැ කියලා, එතකට ගෙදරන්නේ එකඒක් කෙනාට අවස්ථාව ලැබෙනවා සෙනඟ අඩුවෙන වෙලාවි රෑවෙලාවෙ ළඟට ගිහිල්ල තමන්ගේ මියගියපු පුතා ළඟටවෙලා තමන්ගේ මියගියපු සහෝදරයා ළඟට වෙලා සමහරවිට එයාට කියාගණඩ බැරිවතිබුණු කතා. සමහරවිට එයා කරපු දේවල් හරියට වචනයකින් අග කරන්න නොලැබුණු කෙනෙක්ට එයාගේ අත්තල්ලගෙන කියන්න පුළුවන් අගය කරන්න පුළුවන් අයියේ මල්ලි. ඔයා කරපු දේවල් හරි ශ්‍රේෂ්ටයි ඒ ගැන පුදදුම විදිහේ කෘතඥතාවයක් මගෙහිතේ තියෙනවා කියන එක කියන්න පුළුවන්. ඒකයාට ඇහෙන නෑහෙන එක වෙනම කතාවක්. හැබැයි අපේ හිතේ තරපිල තියෙන දේවල්, එයාට කියා ගන්න තියෙන දේවල් එයා හදිසියේමියයයි කියල දන්නේින් නැති නිසා නිමා කරගන්න බැරි වුණු කතා ගනු දෙනු සාහකච්ඡා, ගොඩාක් අපට ඉතිරිවෙනවා ඒවාහිතේ දරාගෙන ජීවත්වෙන එක අයතනින් පස්සෙතියෙන වේදනාව මේ විදිහට දවස්තුනක් දේහය තියාගෙන ඉන්නකොට අපට අවස්ථාව ලැබෙනවයාට තනියම ගිහිල්ලමේ ටික කියන්න. එතකොට එහෙම කියන කොට අපේ හිත අපි අරවත්තෙරොපගෙන ජීවත්වෙනවට වඩා නිදහස් වෙන්න එක උදව් වෙනවා එදකොට දේහය දවස්තුනක් විතරතියා ගැනීම ඉතාම වටිනවා මක් නිසාද අර බරපතල විදිහට තුවාල වුණු අයට ඒ වේදනාවෙන් සුවපත් වෙන්න එක උදව්වක් ආධාරකයක් වෙනහින්ද. ඒ විතරක් නෙවෙයි ඒ දවස්තුන තුළ, බේ ඥාතීන් දන්න කියන හිතවතුන් ගමේ වැසියන් ඉස්කෝලේකට ඉගෙන ගත්තාය. රැක අස්ථානවල හිටපු අය. පන්සලේ හාමුදුරු අවට පන්සල්වල හාමුදුරුවරු මේ හැම කෙනාම ගෙදරට එනවා. එතකොට ප්‍රධීප්තුශාර රොද්‍රිගු මහත්මයාගේ මවට ඒ වගේ මේ සහෝදර සහෝදරියන්ට, ත්තකට වෙලා ඔගොල්ලු ඉන්න නෑ ඔගොල්ල ඉස්රහටඇවිල්ලා ඒ එන එන ඥාතියාට ඒ හිතවතාට අයිබුවන් කියලා පිළිගන්නවා. එ පිළිගන්න කොට පළව්ුවන සිද්ධ වෙන දේ තමයි ඒ අගේ මුහුණ අපි දකිනවා. ඉස්කෝලයක පන්තියේ ලදරු පාසලේ මේ නොෙක් තැංවල හිටපු අවුරුදු දහය පහලො නොදැක්ක යාලුව හිතවතු ඥාතීන් අපි දකිනෝ මේ දවස්තුනක කෙටි කාලය තුළ. එතකොට, වේදනාවෙන්නන්න අපිට ලොකූ සහනයක් ඒ හැම කෙනාම දකින්න ලැබෙනක්. ඒත් දැකීම කියනෙක් අපිට සුවපත් වෙන්න උදව්වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ අය අහනවා කතා කරනවා ඒ අ කියව නොමොකක් ද වනේ කියල. සමාටයා දැනගෙන හිටියත් එක අහන්න පුළුව. එතකොට අපි කියනෝ හෙම ඇහුයි නැතිවුනත් අපි කියනවා එදා. තමන්ට මේ ගැ දැනගන්න ලැබුණු විදිිය මෙහහි මසනී පතත්වයක් තිබුණන කියලා එතන ඉඳල කරපු ප්‍රතිකාර අන්තිම දවස් ගත වුණු හැටි එයාකීපු දේවල් මෙන මේ වගේ දේවල් අර එන එන එක් කෙනත් එක්ක කියනවා. සමහරට දවස් තුනෑ තුළේ අපට අවස්ථාව ලැබෙනවා ඒ සිදුවීම හැටහැත්තවාරයක් සියවාරයක් කෝයි තතු ඇඩිවාරයක් කියන්න. සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන වේදනාවක් අනිත් එක බෙදාගත්ත හම අපි සුවපත්ව වෙනවා. භික්‍ෂූන් වහන්සේලා වන අපි පොහොයගේට ගිහෙල්ලා ඒ පොහොය කරන්න එකතු වෙන දක්වා ගත කරපු කාලය තුළ කිසියම් වූ අත්වරැද්දක් වැරදිී මක්සිද්ධ වුණනා නම් අපි භික්‍ෂූන් වහන්සේලා දෙන්නෙක් එකනෙකාට වැඳගෙන මගේ ඇතින් මෙන්න මෙහෙම වරදක් වුනාා කියලා අනික් හාමුදුරුවන්ට කියනවා අනිත් හාමුදුරුව එයාගෙන් වුණු වැරැද්ද මට කියනවා. එතකොට බුදුහාම් දුරුදේශනා කරනවා ඒ විදිහට එක නෙකාට තමන්ගේ වරද කියාගත්තට පස්සේ ඔබ වරදම් මිදෙනවා කියලා. එක කියන්නේ වරද තව කෙනෙකුට කිව්වට පස්සේ ඒ සම්බන්ධයෙන් වන බරින් අපිහිතෙන් නිදහස් වෙනවා. දුක සම්බන්ධයෙන් කාරණයක් ඒවගේ මයි. අපේ හිත තුළ දරාගෙන තනිවම වේදනා විදිමින් ඉන්නවා වගේ නෙවෙයි ඒ දුක තව කෙනෙකු සමඟ බෙදාගත්තාම එයින් අපේ බර සැහැල්ලුවෙනවා. එතකොට දවස් තුනක කාලයක් තුළ එන හැම කෙනෙකු එක්කම මේ සිදුවීම ගැන කතාව බෙදා හදාගත්තහම පවුලේ අයගේ හිතේ තියෙන වේදනාව සෑහෙන දුරට සුව පත්වෙන්නේ එක උදව්වෙනවා. සං කටිුතු සිද්ධ වෙන අවස්ථාව භික්ෂූන් වහන්සේලා වැඩම කරනවා වැඩම කලාට පස්සේ ඔබ හැම දෙනා මුන්වහන්සේලාට විශේෂ වසයෙන් ආසන පනවල හාමුදුරු වැඩහිඳනවා ඊට පස්සෙ දේහය ගෙනවිත් තියලා පවුලේ ඥාතීෙන් සියලු දෙනා ලංව බිම පැදුරක් කෙලලවාඩි වෙනවා ඉළඟට පැන් බඳුනාක් ගන්නවා පැන් පිරුණු පෝච්චයක් වැනිභාජනයක් ළගතියාගන්නවා මතක වස්ත්‍රයක් ළඟට ගන්නවා ඉළඟට භික්‍ෂූන් වහන්සේලාට දෙැහැත් ගිලම්පස පූජ කරනවා. ඉළඟට මේ මතකවස්ත්‍රය පූජ කරනවා. මේ පූජාව භික්‍ෂූන් වහන්සේලා ඔබට කියාහිටිනවත් ධානය බුදු දහමේ එන ඉතාම වැදගත් පුුණ්්‍යක්‍රියාතුන, ධන සීලභාවනා. මේ කියන ගිලම්පස පූජාව දැහැත් පූජාව, මතකවස්ත්‍ර පූජාව ධානය හැටියට. ඊළඟට ඔබ පන්සිිල් සමාදං වෙනවා හාමුදුරුව ඔබටදේශනා කරනවා ඔබ දැන්සිිල්වත්තු වනාා සීලය. ඊට පස්සේ උන්වහන්සේලා අනිච්චාවත සංකාරා උප්පාදවය දම්මිනෝ උප්ප්්‍යෙත්වා නිරුජ්ජන්තිී තේ සංභූප සමෝසුකෝ කියන ගාථාව එක්තරා ලතාවකට සජ්්‍යායනා කරනවා සාමූහිකව ඔය ඇත්තු ඔක්කෝ මෙැස් දෙක පියාගෙන එක අහගෙනඉන්නවා. භක්ෂ ොහන්සේ ඊට පස්සේදේශනා කරනවා ඔබ අනිත්‍යත් ඒ අනිත්‍ය ප්‍රති සංයුක්ත ගාතාවට බොහොම නිහඬව සවන් දෙමින් භාවනාව යේදනා කියලා. පොඩි වෙලාවක් ඇතුළෙ දාන සීල භාවනා කියන පින්කම්තුනම සිදුකලා කියලා. ඊ ළඟට්ට දැන් දාන සීල භාවනා කියන, පින්කම්තුනම සිද්ධ කරගත්ත, ඔබ ඊළඟට පවුලෙ ඥාතින් ඔක්කොම එකතුවෙලා අර පැම්පිරුණු භාජනය ළඟට ගන්නවා පවුලෙ ඔක්කහෝම අම්ම ප්‍රධාන කොටගෙන ඒ සහෝදර සහෝදරියු ඔක්කෝම ඒ පැම්බඳුනට අතගහනවා මේක පවුලෙ එක්කෙනෙක් පැම්බඳුන අරංවක්කරනවා අනෙවේ පවුලි ඔක්කොම අතගහනවා සාමූහිකව එහෙම අත ගහලා අර හිස් බඳුන පිරිලා ඉතිරිලා යන පරිදි පැන්වත් කරනවා. නිකමට හිතන්න මේක තනි කෙනෙක් කලා නං එක පුද්ගලික වැඩක්. පවුලේ ඔක්කෝම කට්ටිය මොන අමනාපකං අහිතවත්කන් තිබනත් මේ පැම්බඳුන වටට එකතු වෙනවා හැමෝම මේ පැන්බඳුනට අත ගහනවා. ඈත ඉන්න කෙනා සමහර විට අතින් අල්ලන්න බැරි නම් පැම්බඳුන පැම්බඳුන අල්ලපු කෙනාගේ අත අල්ල ගන්නවා. අපි ඔක්කෝම එකතු වෙනවා එක පැම්බඳුනක් වටේ. දැන් ඒ පැම්බඳුනෙ ජලය අර හිස් භාජනයට වත්කරනවා අපිට ඇහැට පේනවා ඒ බඳුන පිරිලා ඉතිරිලා යනවා. එක අපි වත්කරන්නේ නිකම්ම නෙවෙේ ඉදම් මේ ඥාතී නංහෝතු, සුකිතා හොන්තු ඥාතයෝ කියන ගාථාව කියමින්. මේ ඥාතීන් මගේ ඥාතීන්. සුකිතා හොන්තු සෝපත්භාවයට පත්වෙත්වා මගේ ඥාතියා මියගියප කෙනා සුවපත්භාවයට පත්වත්වා මේක තමයි ඔොක්කොම එකතු වෙලා කියනදේ. එතකොට භික්ෂූන් වහන්සේලා ගාථාවක් ප්‍රකාශ කරනවා සජ්්‍යායනා කරනවා යථාවාරි වහාපූරා පරිපූරෙන් තෙ සාගරං ඒව මේවයිතෝ දි අම්පේතා නං උපකප්පති කියෙන ගාතාව. හරියට ගංගා ජලය ගලාගෙන ගොහිල්ල මූදට එකතු වෙනෝ වගේ අප මේ දෙන ශක්තිය, පුුණ්්‍ය ශක්තිය අපේ මියගිය ඥාතියාට ලැබිල පිරිලා ඉතිරිල යනවාර හිස්භාජනය පිරිල්ලා ඉදිරිල යනෝ වගේ කියලා. පිංවතුනි මෙන මේ සම්පූර්ණ ක්‍රියාවලිය මං මෙච්චර වෙලා අවිස්තර කරපු. ඉතාම ප්‍රබල සුවපත් කිරීමේ සුවපත් කරන ප්‍රතිකාරක්‍රමයක්. වෙන විදිහකට කිව්ෝතිං ඉතිං දැම් මැරුණ නිතින් මොනව කරන්න ද හහිට අපි මේ අවසන් කටයුතු කළදාම කියලා එහෙම කරන්නේ නැහැ. කොච්චර අමාරුනත් එහෙම කරන්නේ නැහැ. ඔබට මතක ඇති පසුගිය කාලෙ ගංවතුර තත්ත්වයක් ඇතිඋඩාම කළුතර ප්‍රදේශයේ ය මත්තු ගම පැත්තේ ඒ ගංවතුරට යට වුණ ප්‍රදේශයක පවුලක් බොහෝම අමාරුවෙන්, ජීවිතේරැකගෙන දවස් කරනක් ගතකරනවා. ඒ අතර එක දරුවෙක් මියයනවා වයිස දහයක විතර. ඒ අය ඒ දේහයතියාගෙන ඉන්නවා බෝට්ටුවක් එෙනකන්. බෝට්ටු හාවට පස්සේ එයි බොහෝම සැලකිල්ලෙන් අර මියගියපු පුතාගේ දේහේ ආරගෙනනවා ගොඩට අරගෙන ඇවිල්ල හාමුදුරුන් ටාරාධනා කරලා, අර දේහය දවස් දෙකතුනක් ගතවෙච්ච දේහයට පාන්සකූලේදීලා නියම ගරුසරු ඇතුව භූමදානය කරනවා. මෙක කරපු තාත් අයිට පස්සෙ කරන ප්‍රකාශය ප්‍රවෘතිවලැ ගියා. එතාත්තක ඇනෙ මගේ පුතා මිය ගියපිකොත් දුකයි. හැබැයි එකමට දරාගණ්ඩ පුළුවන්. ැයිමගේ තාට අවසංගෞරෝ දක්වාන්නේ ැතුවමට වැලදාණ්ඩ සිද්ධ වුණනා නන් දේහේ අතැරල එන්ඩ වඋනාා නං මං ජීවිත කාලයක් ඒකෙන් මං විධ වනෝමං කවදාවත් ඒකෙන් සුවපත් වෙන්නේ නැහැ කියලා. එදකොට පුතා මියගියපෙක දරාගණ්ඩ පුළුවන් ඒත් පුතාට අවසංගෞරව නිසි පරිදිකරන්ඩ වැරවුනානං ඇති ඇති වන වේදනාව දරාගන්න බැහැ කියලා. එක කියන් එපින්වතුනි මැරෙන බවාපි ඔක්කොම දන්නවා. කොයි වෙලේ හෝ අපි කාට හෝ සිද්ධවෙෙන්ඩ පුළුවන්. හැබැයි මැරුණු කෙනාට ළඟම ඉන්න ඥාතීන්ට අවසංගෞරුව දක්වන්න බැරිවුනෝතින්. ඒ තමන්ගේ ආගමේ කියවෙන පරිදි ඒක කරන්න බැරි වුනෝ තිං ඇතිවන වේදනාවෙන් මිනිස්සුන්ට මිදෙන්න්න බැහැ. ඒම ගත්තහම ඔබ හැම දෙනාම ප්‍රදීප්තුෂාර රෝද්‍රිගු මහත්මයා, වයස අවුරුදු හතලිස් පහක වගේකෙ වයසකදී අභහවක් ප්‍රාප්ත වෙන්නේ. ඒ අමාරු දෙයක් අම්මට මංහිත නොයිතාම අමාරයේක දරන්න. මනෝජ් මහත්මයා කියපු ආකාරයට ප්‍රදීප් මහත්මයා එෙක් කියනවා අම්මට කියන්්ඩ ඒපා අන්තිම මොහොත වෙනකං අම්මට දරා ගන්න බැරිවේ කියලා. එතගොට අම්මට එතුමගේ ඇසනීපතත් ඔය ගැන කියවෙන්නේ අභාවයට පත් වෙන්න දින කීපයකට කලේ. එදකට එක කියන්නේ ඒ ප්‍රදීප් මහත්මයා එතුමාගේ අභාවය කියන එක අම්මට දැනෙන වේදනාව ගැන බොහොම සංවේදීව හිටිය. එතකොට පවුලේ අනි හැම දෙනාටමත් වයිස හතලිස් පහේදී කෙනෙකු මිය ගිය හ ඇතිවන වේදනාව ඉතාම අමාරුයි. වගේම ප්‍රධීප්තුශාර රොද්දුගු මහත්මයා කියල කියන්නේ එය විවාහ වෙලා හිටිය නැහැ. එයා තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ සියලුම දෙනාගේ දුකසැප වගකීම් පිළිබඳව බොහොම සැලකිල්ලෙන් කටයුතු කරපු කෙනා මව ගැන විශේෂයෙන්ම බලපොකෙන අනිත් අයි නොබැලුවන්ෙවෙයි නමුත් ඔහු විශාල කැපවීමකින් එක කළා. ඒ වගේම ගමේ පන්සලේ කටයුතු සමාජයේ කටයුතු මේ හැම එකක දීම, කු කැපවීමකින් කටයුතු කරපු කෙන. එතකොට එතුමා සම්බන්ධයෙන් වන මතකය ඔබ හැම දෙනාටම ඉතාම ප්‍රබල වූ මතකයක් එවැනි කෙනෙකු අවුරදු හතලිස් පහේදී කෙටි කලක් තුල අසනීපතත්ත්වය හඳුනගෙන මිය යනවා කියන එක ඔබට දරන්න බැරි තරම් වන බරපතල තුවාල ඇති කරන සිද්ධියන්. පින්වතුනි අවුරුද්ධ ගත වන දිනයේ ඔබ හැම දෙනාම, ස හාමුදුරුරු වෙනම පින්කම් කරනවා ගෙදර වෙනම පින්කම් කරෙනවා මෙල් බර් නොල සහෝදරයා තවත් පින්කම් කරනවා ඒ ඔක්කෝමත් කරලාඉවරලා අද දැවසේ මේ විදිහයට සජීවිී ලෙස අන්තර්ජාලය ඔස්සේ ධර්ම දේශනාවක් පවත්වනවා. මෙහෙම එකක් ඇතුළෙම තිබෙන්නේ. ඔබ එක නෙකා තුල තිබෙන ප්‍රදීප්තාර රොදෘගුමත්මයා සම්බන්ධගේ සහෝදරයා සම්බන්ධය. කතා සම්බන්ධයෙන් වන බරපතල වූ ආදරය, එතුමා සම්බන්ධයෙන් වන බරපතල වූ කැක්කුම, එතුමාට ජහපතක් කිරීම සඳහා වන ඔබ හැම දෙනා තුළම තිබෙන කැපවීම. එනිසා මේ පින්කම් මාලාවම, ම සලකන්නේ ඉතාම බරපතල විදිහට සුවපත්වීම සඳවන ඒ සඳහා හැම දෙනාම එකතු වෙලා කරන ක්‍රියාවලියක ඉතාම වැදගත් අවස්ථාවක් හැටියට මේ ධර්මදේශනාව. මෙහි වෙනස තමයි මිට කලින් කරපු ධර්මදේශනා ඒට සහභාගි වෙන්න ගියපු පිරිස අහලා එතනින් අවසාන වෙනවා මේ ධර්මදේශනාව අන්තර්ජාලයේ. පවතීවි අපි දැන්නේෑ බොහෝ කාලයක් සහරිට අපි ඔක්කම මේ ධර්මදේශනාාව වහන අපි ඔක්කොම මියගියාට පස්සේ. ඒතත් පස්සෙ පරම්පරා දෙකතුනක් හතර ගියාට පස්සෙත්. මිනිස්සු මේ එක අහයි. මේ ගැන කතා කරයි. මේ අපි කරන දේ දිහා පර්ර්ේෂණ කරන්න බලාවි අහාවි. එනිසා මේ ධර්මදේශනාව බොහෝකාලයක් පවතින, දපතුා රොජගු මහත්මය සම්බධ මතකය බොහෝ කාලයක් පවතින පින්කමක් මේක. අපි ධර්ම දේශනාව ඉස්සරහට යන්න ඇතර මෙතෙක් කතාකරපු සියලූම දේ වැදගත් වෙන්නේ කෙනෙකු මියගිය හම අපි කරන චාරිත්‍ර වලතියන අදාළකම මොකක්ද කියලා වටහාගන්න. මේ වටහා ගැනීම බුදුහාරු දේශනා කරනවන අත්තා නං උපමංකත්වා හැම වෙලේම තමංව උපමා කොට අනකාජස බලන්න අපි තුවාල ලබන්න අකමැතිනං තව කෙනෙක්ට තුවාල කරන්නත් හොඳනෑ. අපි වේදනාවිඳෙන් අකමැතිදේ තව කෙනෙකුටත් අකමැතිදේවෙන නිසා වේදනා දෙින්ඩු හොඳනෑ මෙන්න මේ බුදුහනගේ වදන. එතකට ඕනෑම මනුෂ්‍යයකුට තමන්ගේ මිය යන කෙනාට ඒ තමන්ගේ ආගමේ හැටියට අවසංගෞරෝ දක්වන්නට ලැබෙනවා කියන එක ඉතාම අධ්‍යවශ්‍යයි. ප්‍රදීප්තු ාරෝද්‍රිගුමහත්මයට ඒ කටිුතුටි කරන බැරි වුණා නං අම්මටයාට සුවපත්වෙන්න බැහැ. සහෝදර සහෝදරියන්ට සුවපත් වෙන්න බෑ මේක මේ විදිහටමයි හැම්ම ජන කොට්සකටම කියන ක අපි පටහගානිමු. එතකට අවසං ගෞරවෝ දැක්වීමේ සඳහාපින්කම් කිරීම යනු බරපතල විදිහට ජීවත්වන්නන් සුවපත් වෙන්නටත් එතැන් සිට ඉස්සර හජීවිතය ගෙන යන්නටත් උදවූ වෙන ඉතාම වැදගක් පින්කම්මාලාවක් මිය ගියපු කෙනා සුවපත් වෙනවාට සමානවම ජීවත්වෙන අය සුවපත්වෙන්න හේතුවෙන පින්කම්මාලාවක් අපි අද සිහිපත් කරන්නේ ප්‍රධීප්තුශාර රොද්‍රගු මහත්මය එතුමා ජීවත් වනේ තුන් සේ හැත්තට ඒ ගාලුපාර තල් පිටියවාදදුව කියන ලිපිනයි එතුමා උපදින්නේ දස් නොසි හැත්ත පහේ ජුලිදා හතර වනිද එතකොට එතුමා අභවා ප්‍රාප්ත වෙනවා දෙදා ස්විස්සේ දෙකයි හතරවෙනිද, පෙබරවාරි හතරවෙනිද. එතකොට එතුමගේ වයස හතලිස් පහක්. මෙ හතලිස් පහක ජීවිත කාලය පිළිබඳ මතකය නිකරේ ඥානතිලක හාමුදුරු මට කතා කර ලකිව්වා එ වගේම ඒ විහාරස්ථානය මහාචාර කොට පිටියරා හුල හාමුදුරු වැඩ වසන විහාරස්ථානය එතකොට ප්‍රධිත්තු ශාර රෝදජෘගු මහත්මයා පන්සල මුල් කරගෙන ගොඩා යහපද්දේ සමාජයට කරන්න නායකත්වය දෙනවා. එ වගේම කාගේ හෝ දුකක් වේදනාවක් දැක් අහම බරපතල විදිහට මැදිහත් වෙනවා. එක කතාවක් විතරක් නොම කියන්න කැමතියි, ඒ පුද්ගලය සම්බන්ධයෙන් වන අප අපි මේ කතා කරන්නේ ප්‍රදීප්තුශාර රොජ්ජගු මහත්මයා සම්බන්ධයෙන් නිසා එතුමගේ චරිත්තය හඳුනාගෙන ඒ ඔස්සේම ධර්මදේශනා විස්තරහට ගෙනියනේ එක වඩා ප්‍රයෝජනවත්වන නිසා. මනෝජ් මහත්මයාගෙන් දැනගත්ත පරිදි. ඒ ප්‍රදීප්තුශාර රොජ්ජගු මහත්මයාගේ සහෝදරයක් නැටුම ගන්නනවා තකොට එහි ඉගෙනුම් කරන ඒ දරු දැරියන්ට පනිවිඩේ අරගෙන යනුව ප්‍රධීප්තු ශාරමහත්මය අසවල් දවසේ අහවල් වෙලාවට පුහුණුවීම්වලට එන්න කියලා කියන්න යනෝ.ඒ යනකොට එක දැරියකගගේ දර කුප්පිලාම්පුුව පත්තු කරගෙනේ දැරිය පාඩම් කරන්න උත් සහ කරනාාආකාරය එතුමත් දකිනෝ. ඊට පස්සේ අනෙකොත් සහෝදර සහෝදරියන්න එක්ක කතා කරලා, අපි ඒ දරුවටත් ඒ ගෙදර අයටත් විදුලි අරන් දෙමු කියලා කතා කරලා ඒ කටයුත්ත කරනවා. එකරන විදිහයි හරිම වැදගත්. ඒක කිස්සි කෙනෙකුට දැනගන්න තියන්නේ නැහැ. ඒ ගෙදරා අයට ගිහිල්ලා කියනවා ඕගොල්ලෝ වෛරින් කරන්න, ඔගොල්ලෝ විදුලි ඒ අවශ්්‍ය බඩුගන්න, මම ඒකට අපි ඒකට එකතු වෙලා මුද්දල දෙනවා කිසි කෙනෙක් දැනග්ඩෝන අන්න අයට පෙනෙන් ඩෝනෑ ඕගොල්ලු විදුලිය ගන්නවා හැටියට. කිසිම කිසි කෙනෙකොට එක ප්‍රචාරයක් නොකොට කිසිම කිසි කෙනෙකොට දැනගන්න නොතියා ප්‍රදීප් මහත්මයා මුල්ගලා අනිත් අයගෙතු දව් ඇතුව ඒගෙදරට විදුලිය ලබා දෙනවා. දැන් විදුලිය ලබා දීම කියන දේ නෙවෙයිමං අගේ කරන්න යන්නේ ඒ කරපු ආකාරය සහ ඒ සම්බන්ධයෙන් එතුමා දකින ආකාරය කොයි තරන්න්නං බුදුදහමේ එන සංකල්පවලට බුදුදහමේ එන සංකල්පවලින් සකස්සුනු චරිතයක් පිළිබිබු කෙරෙනවාද කියල පෙන්නන්න ඒ කතාවඉතාම වැදගත්. බුදුදහමේ උගන්වන ප්‍රධාන දෙයක්නේ කුසල් වඩනේක, සම්මාවායාමයේදී අපි කරන්නේ නූපන් අකුසල් නොයිපදවීමට වැයම් කිරීම, උපන් අකුසල් මැඩ පවත්වන්න යටපත් කරන්න වැයම් කිරීම, නූපන් කුසල් ඉපැදවීමට උත්සාහ ීම, උපන් කුසල් වැඩිදියුණු කිරීමට උත්සාහ කිරීම. එතුට මේ කුසල් වැඩීම කියන එක හරිම වැදගත්, අකුසල් යටපත් කිරීම කියන එක බොහෝම වැදගත්. කුසල් සම්බන්ධයෙන් එන අදහස තමයි ලෝබයෙන් තොරවූ ක්‍රියාව, දවේශයෙන් තොර වූ ක්‍රියාව, මෝහයෙන් තොර වූ ක්‍රියාව. ලෝබයෙන් තොරව කරන හිතිවිල්ලක් කායික ක්‍රියාවක් හෝ වාචසික ක්‍රියාවක්, දේශයෙන් තොර කායිකවාචසික මානසික, සහ මෝහයෙන් තොර මැදිහත්වීම් කායිකවාචසික මානසික. තැන් පින්කම්ය කියලා කරන දේවල් ඒක කරලා ඉවරවෙලා අපි ඒ ගැන ප්‍රචාරයක් බලාපොරොත්තු වෙනවන්නම්, එ වගේම ඒක සම්බන්ධ ගුණවර්ණනාවක් බලාපොරොත්තු වෙනවන්නම්, නැත්නම් එකේ ආනිසන් සැහැටියට දව්ව්‍ය මිනිස් බඹ ආදී නොයෙක් සැපසම්පත් අපේක්ෂා කරනවා නම් එතන අලෝභය ඇත්තේ නැහැ එතන තියෙන්නේ ලෝභයයි. ලොකූ පින්කමක් කරලා ප්‍රාර්ථනා කරනව නම් එපින් බලයම්මට දිව්‍ය සම්පත් ලබේවා කියලා. ඒනඟයා ඇත්තටම අත්හැරලා නැහැමකොත් පොඩිගානක් කල් හැරලා තියෙනවා ලොකු දෙයක් ඊට වැඩිමිලාධික දෙයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව. මේසැරේ ලක්ෂයක් දෙනවා, ලක්ෂයක් පූජ කරනවා, ලක්‍ෂයක් වියදන් කරනවා අපේක්‍ෂාව ලක්ෂ ගරණකට මිලදීල ගන්න වෙෙරි දිවය සම්පත් ලබා ගැනීම. ඒක ලෝභයෙන් තොර ක්‍රියාවක් නෙවෙයි ඒක ලෝභයෙන් යුක්ත ක්‍රියාවට. එම ගත් තහමඒක අකු සලයක්. සුත්ත නිපාතයේ එන සඳහනට. පත්තනා වුච්චති තන්හා, සෝරාගෝ, සන්රාගෝ අකුසල මූලං. යම් කිසිවක් කරලා එහි පලය හැටියට තමන්ට ප්‍රතිලාබ අපේක්ෂාවෙන් කරන යම් ප්‍රාර්ථනාවක් තිබෙනවාද පත්තනා වච්චති තන්හා, ඒ ප්‍රාර්ථනාව තන්හාවයි. සෝරාගෝය රාගයයි, සන්රාගෝ නිසැකවම රාගයි අකුසල මූලං, අකුසල මූලයකි. ගත්තහම අපට යෝජනා කෙරෙනවා උුරුද්ධ දහස් පන්සීයක් ගත වෙනකොට අපි ඇවිල්ල ඉන්න තැන තමයි මනුව හරි කරලා එකකෙලාභය අපට නොලැබවිුදෝ යන බියෙන් වගේ මේක ප්‍රතිඵලේ හැටියට අහවල් අහවල් දේ අපට ලැබෙන්්ඩෝ නෑ කියලා ප්‍රාර්ථනා කිරීම සහක් කරවීම. බුදුහාරගි පණිවිඩේ හැටියට මේ ආකාරයට යමක් කරලා එහි ප්‍රතිඵලයේ හැටියට යමක් අපේක්ෂා කරනවානම්. යම් සැපසම්පතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රචාරයක් කීර්තියක් වෙන්න පුළුවන්, ගුණකතනයක් වෙන්න පුළුවන් ස්තුතිකතාවක් වෙන්න පුළුවන් මෙවැනි වූ කවර අපේක්ෂාවකින් වනත් යමක් කලෝතිං. බුදුහාමුදුරන්ගේ දහමට අනුව, එඇල්ලෝ භයෙන් යුක්ත ක්‍රියාවක් එය අකුසලයක්. එතකොට එහෙම නම් මොකක්ද බුදු දහම බුදුහනයි ඉගැන්වීම කළයුත්ත කරන්න එච්චරයි. ඒකේ ප්‍රතිඵලය හැටියට මොකක් වුණත්කමක් නෑ අර දරුවා කුප්පි ලාම් පුවකින් පාඩන්කර නොයි දරුවටාලෝකේ ලැබුණනොත් ලයිට් ැබුණොත් ඉගෙන ගන්න උදව්වෙයි ඒ දරුවට යහපතක් ඇතිකරන්න ඒ පවුලයායට හොඳක් කරන්න විදුලියා රන්දෙනවා එච්චරයි. එච්චරමයි. ඒක දුන්නට පස්සෙ ඒ අයි ස්තුූතිකරයිද පින් අන්නු මෝදංකරයිද කඩේ පිලේ අපි ගැන කතා කරයිද බෝඩ්ඩ එකක්ලියලා විදුලිය ලබා දුන්නේ අසවලාය කියලා කියයිද. පන්සලේ පෝය දවස පින් කමේදී ඔක්කොටම හෙන්න්් ලෞට්ස් පීකරවලින් කියයිද මේවා එකක්වත් අදාල නෑ මේවා ගැන අපේක්ෂා කලාන්නම්. එය බුදු දහමට අනුව කුසල ක්‍රියාවක් නෙවෙයි එක අකුසලයක්. එක පිංකමක් වෙන්න පුළුවන් පින්කමක් කියන්නේ ඒ ප්‍රතිඵලය ලැබෙන දෙයක් අකුසලය කියල කියන්නේ කුසලය කියලා කියන්නේ අර විදිහයට බොහෝමහිත පිරිසිදුව ආපහු අපේක්ෂාවක් ප්‍රතිඵලයක් ගැන අපේක්ෂාවකින් තොරව කරන ක්‍රියාව. එතකොට ප්‍රධීප්තුශාර රොද්්‍රිගු මහත්මයා සම්බන්ධයෙන්. ලැබුණුසිිය ලූම තොරත්තුරු ප්‍රකාශ කරන්නේ මෙන්න මේ බුදුදහමේ එන කුසල කියලා විස්තර කරන ඒ යමක් කරන පැහැදිලි පිරිසිදූ අවබෝධයක් සහිතව කළ මැදිහත්වීම් ප්‍රමාණයක් හැටියට. රොද්‍රගු මහත්මයා ප්‍රදීප්තුශාර රුද්්‍රගු මහත්මයා නිකම්ම නිකාංගමේ ප්‍රචාරයට ගමේ, වැදගත්වීම සහදහා හු නිකං ඉන්න නිසා මේවක් කලාෑන් නෙවෙයි පෙනෙනවා ඔහුට අවබෝධයක් තිබුණා බුදු දහමේ එන මූලික ගැම්ඹූරු දියුණු සංකල්ප ගැන. එතකොට වැදගත්වෙන්න මෙන්න මේකයි. විදුලිය ලබාදීම කියන කාරණය නෙවෙයි. ඒ වගේ ගුඩාකයා කරන්ඩ ඇති. ඒවගේ කරන තවත් ගොඩක් අයත් ඇති මේ සමාජයේ, දීප්තු ාර රොද්්‍රිගු මහත්මයා තනින් වෙනස් වෙන විදිහ තමයි. ඒ කරපු විදිහ එක එකදිහා බලපු විදිහ. එතකොට ඔය විදිහෙ කටයුතු කරන බොහෝ දෙනා අතර, ප්‍රධීප්තුශාර මහත්මයා වෙනස්වන්නේ ඔන්න ඔය කියපු ආපහු ප්‍රතිඵලය පිළිබඳ ප්‍රචාරය පිළිබඳව පුුණ්්‍යා නුමෝදනාව පිළිබඳ ස්තුතිය පිළිබඳ කි සිදු අපේක්ෂාවක් නැතිව. ගැන එක ප්‍රචාරයවීම වලක්වලා කරපු නිසා. බුදුහාරග යෝජනාව ද මෙන මේ විදිහට නම් කටයුතු කෙරෙන්නේ එතකොට අපි යමක් කරන්නේ ප්‍රතිඵලය ගැන ආශාවෙන් නෙවෙයි කළ යුතු නිසා. අනෙක් අතට බුදුදහමේ එන සතර බඹ විහරණවල මෙත්තා කරුණා මුදිතා උපේක්කා. මේකේ, මෙත්තා සහ උපේක්ෂා අපි දැනට පැත්තකින් තියමු කරුණා සහ මුදිතා කියන දෙක ගැන පොඩ්ඩක් කතා කරමු. කරුණා කියල කියන එක සමන්්‍යෙන් හිතෙන්න පුළුවන් කරුණාවෙන් කරන ඕනෑම වැඩක් කෙනෙක් දිහා බල දැ මේ මෙ දර්රිය කුප්පිලාම්පුවක් පත්තු කරගෙන පාඩන්කරන්න හදන දැරිය දිහා දැකලා ප්‍රධීප්තුාර රොද්්‍රිගු මහත්මයායට පව් කියලා හිතුණ. අනේ පව්වේ දරුවා අපි ලයිට්ට රන්දෙමු කියලා. පව් කියලා හිතලා යමෙකොට උදව්කිරීම කරුණාව නෙවෙයි. පව් කියලා හිතල කාටහෝ උදව්කිරීම කරුණාව නෙවෙයි බුදු හාමුදුරගි ගැන්වීමට අනුව. එමනැත්නම් ප්‍රභහුවරු ඉන්නවා ඒගොල්ලෝ අපේ ඉඩම්වල වැඩ කරන මිනිස්සු පවු්නෙ කියලවගේ උදව් කරනවා. හොඳ වැඩ පව් කියල හිතල කරන දෙත් හොඳ වැඩාක එක නාර්ක දෙයක් නෙබේ. මං මේ විස්තර කරන්නේ බුදු දහමේ එන සියුම් සංකල්ප වටහා ගැනීම. බුදු දහමේ එන කරුණාව කියල කියන්නේ, කෙනෙක් දුකට වේදනාවට දුප්පත් භාවයට, හිත්පිඩාවට පත්වෙලා ඉන්නවා දැකලා මෙෙන මෙහෙම හිතන එක. එයත් අම්මෙ මමත් අම්මා කෙනෙක්. අම්ම කෙනෙක් හැටියට එයාට දැනෙන වේදනාව මමත් අම්ම කෙනෙක් හැටියට මට වඋනා නම් මට දැනන්නෙත් ඒ වේදනාව නේද කියලා, තමන්ම එතන තබලා, ඒ දුක්විඳන වේදනා විඳින මවගේ අදදැකීම තමන්ගේ අදදැකීමක් කරගන්න එක. මේක උනේ මටනං මට දැනෙන දුක කොයි වගේද. අන්න ඔය සිත වඩා ගත්තට පස්සේ අපි කෙනෙකුට උදව් කරන්නේ පව් කියලා නෙවෙයි. අපි එතනදී මැදිහත් වෙන්නේ එයා විඳින වේදනාව එයාට දැනෙන දුක මගේ දුකක් බවට පත් වනාට පස්සේ. එතකොට අපි ැදිහත් වෙන්නේ එයාට සමාන්තරව ඉඳලා මිසක් එයාට වඩා උඩිින් ඉඳලා නෙවෙේ. එතකොට අපේ මැදිහත්වීම හර හා ඒ තැනැත් අට හෝ තැනැත්තියට ඒ දැරියට එයාගේ පෞරුෂයට හානිවන කිසිම දෙයක් අපෙන් කිරෙන්නේ නෑ. එයාගේ ගෞරවයට හානිවන කිසිම දෙයක් අපි කරන්නේ නැහැ. විතරක් නෙවෙයි එයට හැඟීම් මාත්‍රයක්වත් ඇතිවෙන්න දෙන්නේ නැහැ අපි ඔයාට උදව් කරනවා අපි කොච්චර හොඳද කියලවගේ අදහසක්. එයාට දැනන්න අරින්නේ මේ අයට මට දැනෙන වේදනාව ඒ විදිහටම දැනිල කරන මැදිහත්වීමක් හැටියට. එතකොට බුදුදහමේ එන කරුණාව යනු ඔන්න ඔය විදිහට දුකට වේදනාවට පත්තුන්නු කෙනා, ඳද තමන්ගේ දුකක් වේදනාවක්ේ සේ සලකල ඒ විදිහටම අවබෝධය ඇතිකරගෙන ඒ දැනු දැනීමම ඇතිකරගෙන කරන මැදිහත්වීමක්. මුදිතාව කියලා කියන්නේ. කෙනෙකු යම් ජය සතුටක් ලබල ඒ ජය සතුට විඳිනවා දැක්කට පස්සේ. තව කෙනෙක් සතුටු වෙනවා නේද කියලා ද හසිම් බලනවට වඩා, එතන ඒ සත්තුටු වෙන කෙනා මමඋනාන්නං මට දැනෙන්නේ කොහොමද කියලා හිතන එක. මට දැනෙන්නේ කොහොමද කියල හිතපු ගම මම එයා වෙනවා. එයාට දැනෙන සන්තෝසය මේ වගේ නේද කියලා මට දැනෙනවා. එතකොට අපි කවධාවත් ඊර්ෂා සහගත වෙන්නේ නැහැ අපි අපි මුදිතාවක් අපි අපි තුළ ප්‍රමුදිිත බවක් ඇතිවෙනවා එයා විඳින සතුටම අපි විඳිනයක. එතකොට පින්වතුනි ප්‍රධීප්තු ශාර මහත්මයාගේ මේ මැදිහත්වීම් දිහා බැලුවහාම ඒ මැදිහත් වීම් තුළ බුදුදහමේ එන ඉතාම තියුණු සංකල්ප. දැන් මේ තිියුණු සංකල්ප හැම දෙනා එක්කම කතා කරන්න පුළුවන් ඒවන් නිවෙයි. කෙනෙකුට අපිට කියන්න පුළන් ඔොගොල්ලො දන් දෙන්න. ඔගොල්ලෝ දුප්පතුනට උදව් කරන්න අසරණයින්ට සරණවෙන්න. මේවා එතාම හොඳ දේවල් මේවා පි සමා අපිවර්ධනය කරන්ඩ ඕන දේවල්. ඒවා හැබැයි අමුත්ුවෙන් බුදුහාමුදුරුවු මැදිහත් වෙලා පෙන්වා දිය යුතු සියුම් සංකල්ප නෙවෙයි. ඒවා මඟිතරන ඕන මාගමක මේවා තියනවා. ඕ නැම සමාජයක මේ දැනුම තියෙනවා මෙහම කරන්්ඩ ඕනෑ කියන එක. බුදුහාමුදුරගේ මැදිහත්වීම වන්නේ, අපි හිතන විදිහ වඩා සියුම් උසස්ථලයකට ගොඩනංවලා මුළු අපි ජීවත්වන සමාජයමන්නේ ඒ වගේ මට්ටමකට ඉහලට ආවහම උත්තර සමාජයක් උතුම් මිනිසුන් වසන සමාජයක් වඩා දියුණු නිියුණු අභ්‍යන්තරිකව නියුණු සැනසුුණු ජීවිත ගත කරන මනුක්ෂයින් ජීවත්වන අන්න එහෙම උත්තම තැනකට ගෙන යනදදි ඒ එක තමයි බුදු හානොයි කරන මැදිහත්වීම. නිකන් දුප්පතුන්ට උදව කරන්න අසරනට සරණවෙන්න ඔය ටික නෙයි ඔයිටික කියන්න බුදුහාර එන්නන නැහැ. කියන්නඩ ඕන තරං අය ඉන්නවා. බුදුහාමත ඉට වඩා සියුම් වූ පණිවිඩයක් ගෙන එන්නේ ඒ සියුම් වූ පනිිවිඩය වන්නේ මෙන්න මේ සාමාන්‍ය මිනිස්සු යමක් කරනකොට එ පිටු පසතියෙන සංකල්ප වලින් මිදිලා ඊට වඩා දියුණු තැනකට ඇවිදින් කරන මැදිහත්වීම. එතකොට මෙන්න මේ දියුණු සංකල්ප මේ සියුම් සංකල්ප හැම කෙනාම එක්ක සාකච්ච කරන්න බෑ හැම කෙනාටම විස්තර කරන්න, අමාරුයි. පිනයි කුසලයයි දෙක විස්තර කරන්න ගියවොත්. අර අපි ඉස්සල්ලා කියපු දේවල් අසරනයින්ට සරණ වෙන්න දුප්පතුන්ට උදව් කරන්න මේ ඔක්කෝම පින්කම් කියන්න පුළුවන් බුදුහාරොකිවෙ කුසල් වඩන්න සම්මාවායාමයේ තියෙන්නේ නොකල පින්කම් කරන්න කරපු පින්කම් වර්ධනය කරන්න ඔය වගේ අදහසක් නෙවෙයි. බුදුහරු යෝජනා කරන්නේ තිබෙන අකුසල් නැති කරන්න ප පින් ගැන කතා කරන්නේ අකුසල් නැති කරන්න නොකළ ඒවා වැඩීමට ඉඩ නොදන්න දැනට කරබින් එන්න කුසල් වර්ධනය කරන්න නොකළ කුසල් අලුතින් කරන්න පටන්ගන්න කුසල් මෙ මේ කුසල් කියන එකයි බුදුහාරු යෝජනා කළේ වර්ධනය කරන්න කියලා එක් කුසල් කියලා කියන්නේ අන්න අර සාමාන්‍ය මිනිස්සු කරන දෙයින් වඩා සියුම් තලය කර ලගාවීම ඒ තුළ නැහැ ප්‍රතිඵලයමු කක්ද කියන එක මම් මේ දරුවාට උදව් කරනවා ඒක එපතිඵලය හැටියට මං අපායගියත් කමන්නේ මං ඒ කරනවා. අන්න එතැනදී ප්‍රතිඵලය ගැන බලාපොරොත්තුවක් නෑ. කළ යුතු වැඩේ එයන්න ඒ සියුම් හැඟීමෙනුයි කරන්න එවගේම සමහර වෙලාවට කෙනෙක් අහන්න පුළුවන්, අපි කරනු හොඳ වැඩක දේශයකු හොමද තියෙන්න්න පුළුවන්. දැන් කුසල් කියන කතා කරනකොට ලෝබයෙන් තොරවෙන්න ඕන කියන එක කාටත්තේරෙනවා. හෝ අපි කරන හොඳදේක දවේශය තියෙන්න්න බැහැෙන කියලා කෙනෙක් කියන්න පුළුවන්. නැහැ අපි කරන හොඳ දේවල්වල දවේශය තියන්න පුළුවන්. මම විශ්ිවිද්‍යාලි කාචාර්වරේ. මට මම බොහෝම මහන්සි වෙලා දරුවන්ට උගන්නන්න, ම සටහන් හදනව ඉළඟට ඔ ළමයින්ට දෘශ්්‍යාධාරනේ ළමයින්ට හට පෙන්නලා ඉගෙනගන්න පුළුවන් දේවල් හදනවා. එතකොට ඔබ අහන්න පුළුවන් මේක හොද දෙ අදද. එති හොද දෙයක්නේ එතකොට බොහොම යහපදදයක්. හැබැයි ඔබ මගේ ඇහුවොත් ඒ විදිහට රටෙම එන දුප්පත් දරුවන්ට දුපත්වූ පෝසත්තුව වෙනසක් නැතුව. ඉගෙන ගනීමට උනන්දු දරුවන්ට හොඳම දැනුම ලබාදෙන්ඩ. මං මේ වෙහෙස ගන්නා එක කුසලයක්ද කියල ඔබ ඇහුවොත්. මට කියන්න පුළුවන් එක පාර්ට මෙහෙම කියන්න බෑ. මම ඒ විදිහයට පාඩම් සකස් කර ගන්නකොට. මගේ යටහිතක හරි හැගේ මක් තිබුුණොත්. රටීචඋගන්නටට වඩා මම ද ශිෂ්්‍යයන් අතර ජනප්‍රිය වඩෝන එයා අනි ළමයි අතර ප්‍රසිද්ධබෙනවා මංඊීට වඩා ප්‍රසිද්ධ වෙන්න ඕන එනිසාමං වඩා හොඳට පාඩමට සූදනං වෙන්ඩූන කියලා. ක්‍රියාව යහපත් හැබැයි ආකල්පය ඒ අරවිදිහට යහපත් නෑ ඒකෙයි තාම සියොම් විදිහට දවේශය තියෙනවා. අනිත් ගුරුවරයක්ත් එක්ක තියෙන තරහා තරගය තියෙනවා. එතකොට මේ විදියට මහන්සි වෙලා පාඩම් සකස් කිරීම පින්කමක් ද කියලා ඇහුවොත් මංකෙනෝ ඕ පිින්කමක් හැබැයි එක කුසලයක් දැහුවොත් මම කියන නෑකුසලයක් නෙවෙයි එතනු දේශය තියෙනවා තරහ තියෙනවා එතකොට එක අකුසැලයක්. එතකොට පින්කමක් අකුසලයක් වෙන්න පුළුවන්. මෙන මේ වයි සියුම් කාරණ බුදු දහමේ එන. මේ සියුම් කාරණ හැම දෙනා එක්කම සාකච්ච කරන්න පුළුවන් දේවල් නෙවෙයි. එතකොට මා දකිනදේ තමයි ප්‍රධීප්තුශාර රොද්‍රිගු මහත්මයාගේ මැදිහත් වීම තුළ මෙන මේ කියන බුදුදහමේ එන සියුම් සංකල්ප මා දකිනවා. එතකොට, අපි මේ එතුමා අභව ප්‍රාප්ත වෙලා වසරක් ගත වෙන මේ දවසේ. අපේ සාකච්ඡාව. මම කියනවා බොහෝ දුරට අපිකේන්ද්‍ර කත කරන්නේ ඒත් චරිතය. ඒ චරිතය තුළ තිබුණු වටිනා දේ අපි කොහොමද ඉස්සරහට ගෙනියන්න. වෙන විදිහගට කිව්වොත් අපිට බැරිද එතුමා ජීවත් කරවන්න. මම කියනවා අපිට පුළුවන් ජීවත් කරවන්න. ප්‍රධීප් තුශාර මහත් මෙයා, මැදිහත්වුණු ආකාර්රය අපිට පුළුවන් නම් ඊළඟ පරම්පරාවට විස්තර කරලා දෙන්න. මේ බණ අහන ඒ සහෝදර සහෝදරියන්ගේ දරුවන් මේක අහනවා ඇති. සමහර විට එයින් සමහර දෙනෙක් පළමු වතාවට වෙන්න පුළුවන් මෙ අහනවා ඇත්තේ පින්කමයි කුසලයයි අතර සියුම් වෙනසක් තිබෙනවා, කුසලය තුළ ආපහු තමන්ට ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවක් නෑ මුනම විදිශකටවත් ලාබ ලැබීමක් එහි ප්‍රතිඵලයේ හැටියට සැපවිඳීමක් කීර්තියක් ලැබීමක්, ප්‍රසංසාාවක් ලැබීමක් ස්තුතියක් ලැබීමක්, ප්‍රචාරයක් මොකාක්කත් නෑ අන්න ඒක කුසලය. පින්කමේ ඕව තියෙන්න්න පුළුව. බිකමේදි ප්‍රතිඵය හැටියට මට අහවල් දේ ලැබන්න කිය හිතන්න පුළුවන් හැබැයි කුසලයේ ඒක නැහැ. ඟට කුසලය තුළ දේශයනය සියුම්බසයෙන්වත් තරහක් තව කෙනෙක්ක් තරඟයක්. අපි දන්ුවන්නේ දේශපාලනය ඉන්න කට්ටියහෙම ගම් දනව්වලට උදව් කරනවා ඒ උදව් කරන්නේ සමහට අර අනිත් කෙනාට වඩාම් මනාපල බාගැනීම සඳහා එතකොට අරයමනාපගන්නවට වඩා එක වලක් වන්නත් එක් නටහිත ඇතිව. දේශය සහිතයි ඒවා අකුසල්. මෝහය කියලා කිය නිදම්. කුසලේ මෝහෙම් විදෙන් ඩෝන කියලා කියනවා. මෝහේ කියලා කියන්නේ මේ ලෝකයේ පවත්නා සියලූමද්දේ අනිත්‍යයි වෙනස් වනසුළුයි නිරන්තරයෙන් වෙනස් වෙනවා මෙන්න මේ දැක්ම අපිට සාමාන්‍යලෝකෙ කත වැඩ කරනකොට අපේවොයි දැක්ම එන්නේ නැහැ. අපි කෙනෙක්ක එක්ක ගැටෙන්නේ එයාකිසියම් තත්ත්වයක් යටතේ ඉඳගෙන කියන දෙයක්. එක්කයි අපි ගැටෙන්නේ. එයා එදා අහවල් වෙලාව මට මෙන්න මෙහෙම කිව්වා. ඒ වචනය හරිම හැරයිඒ වචන ගැන මට හිතේ ලොකු වේදනාවක්තියෙන්. එතකොට මේ ඇත්තටම දැන් ඉක්මිලා ගියපු තවදුරටත් ඒ ඒ මානසිකත්‍රයේ නැති කිසිම් තත්ත්වයකදී කිසියම් සන්ධර්භයකදී. කිසියම් අත්දැකීම්වල ප්‍රතිඵලයක් හැටියට හිත අවුල් වෙලා ඉඳගෙන කරපු එලියට දාපූ වචනයක් අපි අල්ලගෙන අවුරුදු ගානක් තරහතියාගන්න අවුරුදු ගානකය ගැන හිතනව එකින් අපි බදවේදනා විදිනවා. බුදු දහම යෝජනා කරනවා, හේතු පලධර්මතා ගැන අවබෝධයක් ඇතිව මනුෂ්‍යයෙක් දිහා බලන්න. මිහ කිපදදුනේ නෑකේයින්තිගන්න මැනුස්සේ හැටියට කිසිම තැනක දරුවෝපදිලැන ්‍රස්තවාද දරුවූ හැටියට. කිසම තැනක දරුවෝප දෙන්නෑ හොරු හැටියට දරුවෝ කියන්නේ දරුවෝ. ඕනෙම දරුවෙක් අපිට ආදරය හිතන දරුවෙක් එයා අරවිදිහට නපුරු දරුණු දාමරික ඉරිසියාකාර චරිතයක් බවට පත්වීම යනු. වැඩෙනකොට එයාට වැඩෙන්න සිද්ධ වුණු පරිසරයේ බල පෑමෙන් සිද්ධ වුණු දේවල්. අධ්‍යාපනයේදී ලැබන සමහර නපුරු ගුරුවරුන්ගේ හිරිහර නිසා වුණු දේවල්. සමහර පවුල්වල අම්ම යිතාත්තයි අතර බරපතල ගැටුම් පවත්නා තත්ත්වයක් තුළ වැඩුණු දරුවන් අන්න ඒ වගේ තව ගොඩාත් ආර්ථික වසයෙන් දුගේ බව, හිරිහැරයට ලක්වීම ආදරය කරුණාව නොලැබීම. ඔන්න ඔය වගේ ලොකු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියටයි අහිංසක දරුවෙක් හැටියට උපදිනක් කෙනා අංගුලිමාලවැනි දාමරික කෙනෙකු බවට පත්වෙන්. එකොට බුදු දහමින් යෝජනා කරනවා ඔන්න ඔහොම මනුෂ්‍යයෙක් දිහා බලන්න. කිසි දරුවෙක් හොරෙක් ැටියට ඉ පපදිලන්නය දාමරකේ හැටිට එ පපදිලාන්නේ හැ. එතකොට මංඉස්සරහමින් නපුරු වචන කියන මනුස්්‍යයා කියන්නේ උපතින්ම නපුරු වචන කියන කෙනෙක් නෙවෙයි එයා ආපු ගමනේ එයාට ඇතිලූත් ඇති වුණුත්තුවාල ඒ තුවාල සුවපත් කරන වැඩපිළිවෙලාක එයාට හම්බ වෙලා නෑ. එයාට කරුණාවෙන් කතා කරලා යාව සුවපත් කරන වැඩේ සිද්ධ වෙලාන්නෙ හැ. අන්න ඒ නිසා ඒ සුවපත් නොවනොත්තුවාල, සහිත කෙනාටයි එයාගේ ඉක්මනින්ම පෑරෙන හිතක්තියන්නේ ඉක්මණින් ඇවිස්සෙන හිතක්තියෙන්නේ ඉක්මනින් නපුර වචන කියවෙන්නේ අන්න ඒ ප්‍රතිඵලයෙන් නිසා කියන ඔන්න ඔය දැක්ම අපි හදාගත්තට පස්සේ. මනුස්සේකුගෙන් පිට වෙඩ නපුරු වචනය අපි අල්ලගන්නේ නැහැ මක් නිසාද අපි දන්නවා මේ හේතු පල ක්‍රියාවාවලියේ එක් තරා සන්ධර්භයක පිටවුණු වචනයක් ඒක ඊට පස්සේ හේතු තත්වයන් වෙනස් වෙන කොටයාාවවෙන්න ස් වෙනවා එක මොහොතක කියවුණු වච්චනය නැමති පලය මම අල්ලගෙන ඒ පලය එක්ක ගැටිගෙටි ඉන්නේ නැහැ කියන. ඔන්න ඕක අපිට දකින්න පුළුවන් වෙන්නේ හේතුඵලවාදය අනිත්‍යතාව කියනේ අවබෝධය ඇති කරගත්තට පස්සේ. මෝහෙම් මිදෙනවා කියලා කියන්නේ ඔන්න ඕකයි. එතකොට යම්ක ියාව කුසල ක්‍රියාවක් වෙනකොට ලෝබයෙන් මිඳනු ක්‍රියාවක්, වෙන්න ඕන අපි ගොඩක් වෙස්තර කලා, දේශයෙන් මිඳුණු ක්‍රියාවක් වෙන්න ඕන ඒකත් මං ආදර්ශයක් හැටියට අරම් පෙන්නුව. ගුරුවරේක් හොඳට උගන්නන්න පුළුවන් තව ගුරුවරේකක තියෙන තරගේ නිසා. එතකොට එක දේශය සහිත හොඳ ක්‍රියාවක්, ඒක පිනක් වෙන්න පුළුවන් කුසලයක් නෙවෙයි කියලා. ඉළඟට අප පිකතා කලා, මෝහය සම්බන්ධව අපි හැමෝම මේ ධර්මදේශනාව අහන අපිට පුළුවන්නං අපි ලෝකය දිහා දකින්නේ හැම වෙලේම පලයන් තම් එක්කයි අපි ගණුදනු කරන්නේ. අපි ඒ පලයන් පිටි පස ලොකු හේතුජාලයක් තියෙනවා කියන එක නොදැක්ක පලයන්න එක්ක ගැටෙනවා. පලයන් හැටියට එන වචන අල්ලගන්නවා ඒවා දිගට පවත්ව ගන්නවා. අපි ු නෝකෙෙන් මිදුුනෝතින් අපි මෝහයෙන් මිදනා වෙනවා. එතකොට අපි කරන ක්‍රියාවන්, මෝහයෙන් මිදුණු ක්‍රියාවන් හෙවත් කුසල ක්‍රියාවන් වෙනවා. එතකොට අද අපි මේ ධර්මදේශනාව ප්‍රධීප්තුශාර රෝද්‍රිගු මහත්මයා සසිහිපත් කරගෙන කරන මේ ධර්මදේශනා වෙදි. මේක අහන පොඩි දු මේ අපි කතා කර පුසියුම් සංකල්ප වටහගත්තොත්. මම කියනවා. එතුමා අපි තා තවදුරටත් ඉදිරියට ජීවත් වන ජීවිතයක් බවට පත් කලා කියලා. එක විතරක් නෙවෙයි මේ ධර්මදේශනාව මේ මාර්ගගත ක්‍රමයට ඔන් Onlineයින් මේ වෙලාව යනෝ. වල්පල රාහුල්ල ආයතනයට සම්බන්ධ රාහුල්ල ධම්මවාහිනයේ ධර්මදේශනා අහන පිරිස මේ ධර්මදේශනා මේ වෙලාවෙ අහනෝ. එවිතරක් නෙවෙයි මේක YouTubeු චැනලයේ, හුලදම්මවාහිනී කෙනෙ චනලේ තවදුරටත් කාලාන්තරයක් තියෙනවා. මේ ධර්මදේශනාව අහන අය ප්‍රීප්තුාර රුද්ජගු මහත්මගේ චරිතයේ ඔස්සේ අපි ගොඩනගපු කුසල සංකල්පය සම්බන්ධ සාකච්ඡාව වටහගන්නවා තේරුන්ගන්නවා පොඩියට හරිමේ දැනුම තමන්ගේ ක්‍රියාවලට එකතු කරගන්නවා. ඒක ැන පින්වතුන ප්‍රදීප්තුශාර රුද්ජගු මහත්මයා අපි යාාවත්කාලීන සදාකල් ජීවත්. වන්න චර්තයක් බවට පත් කලා වෙනවා. ඒ අය එක එක්කෙනා අපි නොදන්නා ඒ පුද්ගලයෝ තමන් වැඩ කරන තැන්වල, තමන්ගේ ඉස්කෝලවල තමන්ගේ කාර්යාලවල තමන්ගේ මැදිහත් වීම් සකසා ගනීවි මම් මේ කරන වැඩය තුළ ලාභයක් අපේක්ෂා කරනවාද. ආහෙෙනං ඒක කුසල දෙයක් නෙවෙයි එහෙෙනම් මං ඒම් මිදෙන්්ඩඕන. මං මේ කරන ක්‍රියාව ඇතුළේ පුංචියයට සියුම්වහරි තරඟයක්වේශයක් තියෙනවද ඒ මන් නඇති කරගණ්ඩුවන. ඒ වගේම මම් කරන මැදිහත්වීම්බ ලින්ගුරුවරයෙක් නං මට මම එක ළමයෙක් අගේ කරනකොට එක ළමේග දුරුවල මක් පෙනවට මෙනි මෙහෙම කියන්න පුළවා. අයටට පුුවන් හොදට ඩකරන්නඩ ඇයුවාට බැරි ඔන්න ොම වචනයක් ඇති ළමයෙක් තවලළමෙක්ට විරුද්ධව ඊර්චා කරන කෙනෙක් බවට පත් කරන්න. එතකොට. අපේ මැදිහත් වීම් පලයක් හැටියට මිනිස් චරිත වෙනස් වෙන්න හියයුතු වෙනවා කියලා දැක්කට පස්සේ. අපි මැදිහත්වන ආකාරය වෙනස් කරගන්න පුළුවන් ඒ වගේම අපේ සරහා සැරට නපුරුවට ඊර්ෂා සහගතව හැසිරෙන කෙනාදිහා. බලනවිදිාපිට වෙනස් කරගන්න පුළුවන්. එයා අත්විඳ ලතියෙන ආපු ගමනේ ප්‍රතිඵලේ හැටියටයියාගේ චරිතය විදිට සකස් වෙලා තියෙන්නේ එයා ගැන කනගාටුයි මනුව කරන්නද. එයාට ආදරේ ලබන නං සුරක්ෂිතකම ලැබුණනං ඇගයම් ලැබුණනම් මීට වඩා වෙනස් චරිතයක් වඩ තිබුණ නේද කියන දැක්ම ඇති කරගත්තට පස්සේ. අපි මෝහෙම්මි දෙෙනව අ එතකොට තරහ ඇතිවෙන්නේ වරපතල ගැටුම් ඇැතිවෙන්න. අපි. මේ ධර්ම දේශනාව එක එක කාලවල ඉඳගෙන අහන අය. වඩා කුසලවත් කුසල සිතක් සහිත. ගැන ඉනිිකන් අර ආගමික සංකල්පයක් බවට පත්කරලා තියෙන වඩා උත්තර මනුස්සේෙක් නිර්මාණය කරන්න වඩා සියුම් මනුස්සෙක් නිර්මාණය කරන දිහාට යන ඒ දෙසට යන වෙනස්වීම ඇතිකර ගන්නවා ඇති ඒක තමයි පින්නතුනිේ. ්‍රදීප් තුශාර රොද්‍රෘගු මහත්ම්‍යයාාවෙනුවෙන් අපි කරන කුසැලය යහපත අපි කරන පින්කාම. අපි පයක්තෙස්සේ ඉතාම හොඳ සාකච්ඡාවක් මාහිතනව ගොඩනගාගත්තා ඒ ගොඩ නගා ගැනීම සම්පූර්ණයම අපි කළේ ප්‍රධීප්තුාර රොදෘගු මහත්මයාගේ චරිතයඔස්සේ එතුමා කළ මැදිහත්වීම් ඔස්සේ එය බුදුදධාමේ එන සියුම් සංකල්ප සමඟ ගලපමින් කරපු සාකච්ඡාවක් කැටියට. ඇතු ඒවගේ මේ සහෝද සහෝදරියන් මෙල්බර්න් හිසිට මටාරාධනා කරපු මනෝච් රොද්්‍රිගූ මහත්මයා ප්‍රධීප්තු ශාර මහත්මයගේ මල්ලි ඒ ඔබ හැම දෙනාගෙම දරුවෝ. ම දෙෙනනාම හිතන්න ඔබ හැම දෙනාම ඉතාම යහපත් විදිහට තමන්ගේ සහෝදරේ ඇගයීම කලා එය කල් පවත්නා මට්ටමට පත් කළා ඒ චරිතය තුල තිබෙන එයි ප්‍රකාශවන සියුම් සංකල්ප ඉදිරියට ගෙන ඇවිල්ලා සාකච්ච කළා. මේක ඉස්සරහට යාවි. ඒ තමයි අපිට කරන්න පුළුවන්තිේ. සහය දිවීමේදී අපිට තරගේ නිමවෙනතුරු දුවන්ඩ බැහැ. අපි කරන්න අපිට දුවන්ඩ පුළුවන් දුර අපේ යස්්ටිය ස්සර හැටාරංගිහිල ඉළඟ පරම්පරාවට දෙනේක. ප්‍රධීප්තු ෂාර රොද්‍රිගු මහත්මයා යස්්ටිය, ඔබ හැම දෙනා අතට පන්සලේ හාමුදුරු අතට සහ මේ බන අහන ඔය හැම දෙනා අතට පත් කලාා. ඒ අපේක්ෂාවක් ප්‍රතිඵලයක් පිළිබඳමුතුවාකල්ප නැතිව. කටයුතු කිරීම පිළිබඳ වූ ජස්්ටිය අපි ස්සරහට අරංජමු. ඒක තමයි ඇත්තපින්කම, ඇත්තපින්කම ආරම්භ වෙන්නේ මෙතනින් එහාට ඒක සිද්ධ වෙන්නේ ඔබ එකෙක් කෙනා තුළ ඔබ එකක් කෙනාගේ අභ්‍යන්තරය ඇතිවන වෙනස ඔබ එකෙක් කෙනා හිට දවසිදල වැඩකරන විදිහ තුළ ඇතිවන වෙනස. එය ප්‍රධීප්තුශාර රොද්ජගු මහත්නයාගේ භාවය යහපත්වෙන්න හේතුවේවා, තුමාට නිවීම සැනසීම උතුම් නිර්වාණ සම්පත්තියත්පත් කරගන්නට අවබෝධ කරගන්නට හේතුවාසනාවේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හොඳයි. එවගේම එමේනිියන්ට අපි දීර්ගාවිශ ප්‍රර්ථනා කරමු පවුලයානිෙකුත් සියලූම දෙනාට ඔබ හැම දෙනාම කරන කියන යහපත් කටයුතු සාර්ථක වේවා සතුටිින් සැනසීමෙන් අරපි කතා කරපු ලාබය පිළිබඳ අපේක්ෂාව නොව යහපත සඳහාම මේ කරනවා කියන උතුම් සංකල්පයෙන් ජුක්තව ලෝකය සුවපත් කරන්න ඔබ හැම දෙනාටම ශක්තිය උදාවේවා ඔබ හැම දෙනාම නිවීම සැනසීම මානසික සතුට උදාකර ජනිත්වා කෙලවර ඔබ හැම දෙනාටමත් මේ ධර්මදේශනාව හන හැම කෙනාටමත් මානසික සැනසීම සතුට උදාවේවා නිවනින් සැනසීම දකීමට හේතුවාසනාවේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි මේ ධර්මදේශනාව මෙයින් අවසංකරමු හැම දෙනාටම සුවපත් සැනසීම උදාවේවා. දුක්කපත්තාාච නිද්දුක්ඛ භයප්පත්තාච නිබ්යා සූකපපත්තාච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිිනෝ. අවසාන වසයෙන් මේ ධර්මදේශනාව සජීවිලෙස ඔබට ගෙන එන්න පුළුවන් වෙන්නේ යම් යම් දෙනා විසින් ලබාදුන්නු කැමරා සහ මේ ආම්පන්න පාවිච්චි කරලා. එ හැම දෙනාටම සතුට සැනසීම, හැම දෙනාට මේ ඔස්සේ ගොඩනැංවෙන යහපත ඒ අය නිසායි සමාජගත කරන්න ලැබින්නේ ඒ හැම දෙනාටම සැනසීම සුගතියෞදාවේවා කියලා ප්‍රාර්්ථනා කර.